අපිට විවෘත කිරීම සම්බන්ධ අද ගැටලුවක් නැහැ. මොකද හේතුව දරුවන්ට අපි අධ්‍යාපන කටයුතු කරගෙන යන නිසා. නමුත් පාසල් පද්ධතිය වගේ නෙමෙයි විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තාම විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි දරුවෝ ගොඩක් නේවාසිකව ඉන්නේ. තියෙන්නේ පොදු පාසුකම්. සමහර නේවාසිකාගාරවලට අපි කියන්නේ සංකීර්ණ කියලා. එක නේවාසිකාගාර සංකීර්ණයක 2000කට ආසන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාවක් නේවාසිකව ඉන්නවා. ඒ නිසා මෙවැනි බෝ වෙන රෝගයක් රටේ තියෙන අවස්ථාවක ශිෂ්‍යෝ 2000ක් ඉන්න නේවාසිකාගාරයකට එවැනි වදුරක් ඇති වුණොත් මං හිතන්නේ ඒක අපේ රටකටවත් දරා ගන්න බෑ. ඒ නිසා තමයි දරුවන්ට ගෙදර තියලා උගන්වගෙන යන කටයුතු කරන්නේ. මං හිතනවා අපි ඉදිරියේදී ඒ ක්‍රමවේදයක් සකස් කරගෙන ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. News First, Sri Lanka's most trusted news brand, keeps you informed wherever you are. All you need to do is follow us on Facebook, subscribe to our YouTube channel. News First, your life, our news.